ඔබතුමා හැමදාම වගේ මන්ත්‍ර ජප කරලා අපිට මතකයි ඊට පස්සේ පැන්න කොහෙද පොලේ මම පැන්නේ ගියාක බලන්න පැන්න තැන මොකේද පොකේද පැන්නේ යකෝ මහින්දල හොරකම් කරනකොට උන් එක්ක උන්ගේ මූ මස් කනකොට අපි කටු කණ්ඩ එතන ඉන්නද කියන්නේ ඒ කියන්නේ ඔබතුමා ආය සජවේ හර යන්නෙම නැහැ ඔබතුමා ඉන්නවා මේකේ මගුලටද වෙන තැනකට යන්නේ මේක හෙටානින්ද බලේට එනවා ඔයා මොනවද මේ කතා කරන්නේ මල්ලි පොඩක් උසයි රෝසිසයි උසයි උසිතර චොට්ටයි හොට්ටු කාරෙන්ට මොකද තද කරගන්න කියන්නේ කකුල් දෙක ආස්සේ තේරෙනවද දොළොස්මයි පහන ගන්ටාරේ තේරෙනවද අලි ටික හොරකම් කර අලි පොත හංගලා මම හෙලි කර අලි පස් දෙනෙක් ඇල්ලුවා නඩුකාරයෙක් ගියලියකුත් ඇල්ලුවා දැන් ඉන්නේ කෙනෙක් ඔව් තේරෙනවා පොඩ්ඩක් විශ්වාස අවියන්න නෑ මල්ලි මේ ප්‍රශ්න අහනකොට නිකන් මේ ලාමක ටින් ටින් ප්‍රශ්න අහන්නත් එපා පුතේ හොඳේ හරිද මේ මල්ලි අලුත් ගේකට ඇවිල්ලා තියෙන්නේ මෙහෙන් පරණ කුලියට හිටපු ගෙවල් වල ටොයිලට් ගැන අහන්න එපා The news reporter කෙසේ නමුත් රජිනට ගරු කරනවා ඉතින් අපි ඉන්න තත්ත්වයේ හැටියට අපේ බඩපණුව බොක්සින් ගහන වෙලේ අපේ ජනාධිපතිතුමා රජිනට ගෞරව දක්වන්න ගියා රටේ නිවාඩු දවසකුත් මම හිතන්නේ එංගලන්තේවත් නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරේ නැහැ කැමති අයට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා අපි නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා ඉතින් දැන් අපට අත් වෙලා තියෙන ඉරණම අද තවුනාන්සල ගත්ත තමුනාන්සල අපේ මාධ්‍යවේදීනුත් සියලු සමස්ත ජනතාව වේල් දෙක වේල් තුන කාපු අය දෙකට බහැලා දෙක කාපු අය එකට බහැලා එක වේලක් කාපු අය ඇල්ලතුරු වීදුරුවට වැටිලා ඒක තමයි ඇත්ත තත්ත්වය දරා ගන්න බෑ කොත්තුවක් රයිස් එකක් බනිස් කෙඩියක් ප්ලේන්ටියක් මේ හැම දෙයකම මිල උපරිම විදියට වැඩි වෙලා මහා අසරණ භාවයට ජනතාව පත් වෙලා තියෙනවා කවුද මේකට වක් කියන්නේ පැහැදිලි උත්තරයක් මේකට ආවා මේක අපි අපේ රටේවත් දේශපාලනයේවත් විපක්ෂයේවත් කියන කතාවක් නෙමෙයි මෙතෙක්කල් ජිනීවා සමුළුවලදී කතා වුණු දේ තමයි මානව හිමිකම් පිළිබඳ ඊළඟට රටවල දරිද්‍රතාවය ගැන කතා කරා ලෝක ආහාර සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන්ම ජිනීවා ජාති ජිනීවා සමුළුවේදී අපේ රටේ මේ කරලා තියෙන මුල්‍ය අපරාධය පිළිබඳ පැහැදිලිවම ප්‍රකාශයට පත් කරා මේ මුල්‍ය අපරාධය තුළ අපේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා දරාගත නොහැකි බඩු මිලක් දරා ජීවත් විය නොහැකි රටක් බවට මේ රට පත් වෙලා මුලින් නම් කිව්වේ ඉන්න හිතන රටක් හදනවා කියලා නේ අන්තිමට එහෙම කියපු එකට යන්න රටක් හොයාගන්න බැරි වුණා නේ මේ ඉන්න හිතන රටක් හදන්න ආවේ යන්න හිතෙන් යන්න රටක් හොයාගන්න බැරි වුණා ගෝඨාභය රාජපක්ෂට කමක් නැහැ දැන් ඇවිල්ලා ඉන්නවා සන්තෝසයි මහත්තයෝ ඔයාලා කරපු දේ මේ රාජපක්ෂ සනුහරේ මේ රටට කරපු වින්නැහිය ලේසි පහසු වින්නැහියක් නෙමෙයි මේ ආර්ථික අපරාධ පිළිබඳ විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසමේ ඒ වගේම USAID ආයතනයේ සමන්තා පවර් ඒ වගේම ඇමරිකාවේ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරු යෝජනාවක් ගෙනාවා ගෙනෙල්ල මේ ආර්ථික අපරාධ නැත්තම් මේ මුල්‍ය අපරාධ කරපු අයට දඬුවම් දිය යුතුයි ඒ අය නීතිය ඉදිරියට ගෙනා යුතුයි කියන මතය අද ලෝක ප්‍රජාව අතර ජාත්‍යන්තර වශයෙන් කතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට මේ චූජිතයෝ නම් කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. මේ චූජිතයෝ අතර ඉන්නවා බැසිල්, ගෝටා, ඒ වගේම ලක්ෂ්මන්, ඒ වගේම අජිත් විමාත් කබ්‍රාල්. මේ වගේ ලොකු සෙට් එකක් ඉන්නවා. එතකොට මේ මතක තියාගන්න මේ රට සාමාන්‍ය විදියට බහණ්ඩා සේවා සපයලා මේ රජයට මේ ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69ක ජනවරමක් ලැබිලා ඒ විතරක් නෙමෙයි තුනෙන් දෙකක බලයක් ලැබිලා විශ්ව සංශෝධනය කරලා ඒ විශ්ව සංශෝධනය කිරීම තුළ අසීමිත බලයක් ඔහුට ලැබිලා අන්තිමට මල්ලි ජනාධිපති වෙලා අයියා අගමැති වෙලා පවුලේ 70 බුරුත් ඔක්කොම කැබිනට් එකට දාගෙන මේ රට පාලනය කරන්න පටන් ගත්තා පාලනය කරන්න පටන් ගත්තේ ඒ පාලනය තුළ තමයි මේ අවුරුදු කීපය තුළ තමයි අපේ රට මේ තත්ත්වයට පත් කරේ අද වුන් සැබෑ චූදිතයන් බවට පත් වෙලා තිනවා එසම මේ චූදිතයන් ආරක්ෂා කිරීමට මේ චූදිතයන් රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කියනේ වැදගත් පක්ෂයේ මේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයාද ඒ සඳහා ඉදිරිපත් වෙලා ඔහු අද ඒ ඒ ඒ රාජපක්ෂ පරපුරේ අනාගත ඔටුන්න හිමි කුමාරයාට පාර කපන තත්වයට බලන්න ඇමති මණ්ඩලයක් පත් කරා 37 දෙනෙක් ඒ 37 දෙනාට වරප්‍රසාද දීලා ජනතාවට කණ්ඩ නැති වෙලාවේ මේසා භයානක වැඩපිළිවෙලක් පොහොට්ටුවේ මේ ප්‍රාණඅපකාරියෙක් බවට සිරකරුවෙක් බවට පත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අපි කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසනයක්වත් නැහැ අඩු ගානේ මගේ මනාප ගණන් කරා
මම පක්ෂය දෙකට කැඩිලා ගෝඨාභය ජනාධිපති වෙලා අපි එදා චන්දිල්ලුවේ ගෝඨට බය නැහැ කියන එක පෙන්වන්න. ඒ වේදිකාව පාවිච්චි කරලා ගෝඨට අභියෝග කරන්න. ඒ ආණ්ඩුවට අභියෝග කරන්න. මම ගම්පහ දිස්ත්‍රික්කයේ 21 න් ආවා ප්‍රකාශිත ප්‍රතිඵල 96 වෙනි තැනට. ඒ අපේ මනාප ගණන් කරා. මගේ මනාප ගණන් කරා. නමුත් පන්ලික්ක සිංහ මාත්‍යාගේ මනාප ගණන් කරා. ගණන් කරේ නැහැ. එහෙමනම් අපිට පේනවා මේ චූදිතයෝ කවුද කියන එක මොකද්ද මේ මේ අය කරපු වැඩ. අද මොකද්ද මේ අපේ රටේ තියෙන තත්ත්වේ? යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය, ඒ වගේම ඒ ආයතනයේ කියනවා වාර්තාව. ඒ වාර්තාවල තියෙනවා මිලියන 6.7ක් පිළිගත හැකි ආහාර වේලක්. කියන්නේ සමබර ආහාර වේලක් ලබා ගන්නෙ නැහැ. හරි? ඊළඟට කියනවා මිලියන 3.4ක් ලෝක ආහාර වැඩසටහනට ඇතුළත් විය යුතුයි. එයාට ආධාර ලබා දිය යුතුයි. අර මම පෙර කී පරිදි වේල් තුන කාපු අයට සමබරව වේල් තුන කාපු අයට අද වේල් තුන කන්න බෑ. වේල් දෙකයි. වේල් දෙකක මොකද සමබර කියන්නේ? බිත්තරයක් මාළු එහෙම නැත්නම් මස් කුකුල් මස් කීයද තිබුණේ? අද 1400ද 1600ද 1600යි. බිත්තරේ මට මතකයි මම ග්‍රාමීය ආර්ථික ඇමති හරිට අපි බිත්තරේ දුන්නා රුපියල් 12ට උස්සව සමය නත්තල් කාලේ අමාරුම වෙලාව. අපි මේ විතර සංගමයේත් එක්ක කතා කරලා ඒක වෙනම කතා කරමු. එතකොට මාළු ටික රට වටේ මාළු වැල්ලුව. ඒ මාළු ටික ලාභද අද සාලේ අන්තිමට ගත්තොත් සාලේ අද රුපියල් 1000ක් පැනලා සාලේ. කියන්නේ සාලේ කෑවේ නැහැ. සාලේ ගෙනිච්ච සමහරලාට බල්ලන්ට කන්න දෙන්න. අද සාලේ ඔකන්නේ නැහැ. කෙලවල්ලා තෝරා ඊළඟට කොප්පරා මඩුවා මේ මේ වගේ මාළු වර්ග ඉස්සෝ කකුලුව මේවා ගැන කතා කරන්න බෑ. අධික මිල ගණන් අද මාළු මාළු කඩේට ගියාම අපේ මාළු කණ්ඩ හිතෙනවා. තේරෙනවද? නැත්නම් මේ ආණ්ඩු කරන එවුන්ගේ මාළු කණ්ඩ හිතෙනවා. මාළු කඩේට ගිහිල්ලා ගණන් ඇහුවාම ඒ තරමට. ඉතින් ඒ නිසා සමබර ආහාර වේලක් කටේ ජනතාවට තිබුණා. ආහාර සුරක්ෂිතතාවයේ තිබුණා. ඉතින් ඒව ඔක්කොම අහෝසි කරා. ඉතින් ඒක නිසා ලෝක ආහාර සංවිධානයේ වැඩසටහන කියන්නේ මිලියන 3.4ක්. ඒ කියන්නේ 9 වෙනි මාසේ ඉඳලා 12 වෙනි මාසය දක්වා මේ අයට ආධාර අවශ්‍යයි. ඩොලර් මිලියන 63ක් අවශ්‍යයි. නමුත් මේ වார்த்தාවල් වෙලාවට ඉදිරිපත් කරේනේ අපේ නායකතුමා මීට අවුරුදු දෙකකට කලින් මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරනවා. නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ඩොලර් තියෙනවා, අපිට සල්ලි තියෙනවා. එහෙම තමයි කයිවාරු ගැව්වේ, පම්පෝරි ගැව්වේ. එහෙම පම්පෝරි ගහන අපේ නායකතුමායි පැහැදිලිව කතා කරාම ඒ වෙලේ ඒ වார்த்தාව ඉදිරිපත් කරේනේ මහින්දානන්ද. මොකද අහංගගෙන හිටියා අජිත් නිවාඩ් කබ්රාල්ලා. ඒ ආර්ථික අපරාධකරුවෝ, ඒ මුල්‍ය අපරාධකරුවෝ මේ සියලු තොරතුරු ලැබිලා තියද්දීව සංගවාගෙන ඉඳලා ඒ ජනතාවට රටට හෙලිදරව් කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම තවත් බරපතල වරදක්. එහෙම සංගවගෙන ඉඳලා ඩොලර් 63ක් අවශ්‍යයි කියන ලෝකහර සංවිධානයේ අපි ප්‍රමාද වෙච්ච නිසා මේ පිළිබඳව මැදිහත් වීමට, මේ පිළිබඳව ආධාර ඉල්ලීමට අපි ප්‍රමාද වෙච්ච නිසා දැන් අපිත් එක්ක තරඟයට ඇවිල්ලා තියෙනවා තම රටවල් කීපයක්. එම ඒ තරඟයට ආපු නිසා අපට දැන් ඩොලර් මිලියන 43ක මේ මාස 9 වෙනි මාසේ ඉඳලා 12 වෙනි මාස දක්වා ඩොලර් මිලියන 42.3ක හිඟයක් තියෙනවා. එතකොට කියන්නේ මේ අත්‍යවශ්‍ය ආහාර සැපීමේ ලෝක ආහාර වැඩපිළිවෙලත් මේ රජයේ කඩාකප්පල් කරා හිතාමතා. ආහාර සුරක්ෂිතතාවය නැති කරා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයෙන් ලැබෙන ආධාරය ලබා ගැනීමට ඒ ලෝකහර වැඩසටහනට ඒ වார்த்தාව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පැහැදිලිවම මීට වසර දෙකකට කලින් කරුණු ඉදිරිපත් කරලා තියද්දී පාර්ලිමේන්තුවේ ඒක සංගවල ඒක එවැනි තත්වයක් නැහැ කියලා ප්‍රකාශ කරලා එතුමට උසුළු විසුළු කරලා අද ඒ සඳහා ලෝක ආධාර දෙන ඒ ආයතන වලට ඩොලර් මිලියන 43.3ක හිඟයක් තියෙනවා. දැන් මේකයි තත්වය. අපි ආසියාවේ ගත්තොත් දෙවැනි තැන අපි ඉන්නේ ළමා මන්ද පෝෂණය. පළවෙනි තැන ඉන්නේ ඇෆ්ගනිස්තාන්. ඉතින් ඇෆ්ගනිස්තානයේ ගැන රණවීර කුසිංහ මහත්තයා කතා කරනවා ක්‍රිකට් ටීම් එක ගැන. එහෙනම් මේ ක්‍රිකට් ටීම් එකට ආවේ තරුණයෝ. දැන් රණවීර වික්‍රමසිංහ ක්‍රිකට් ටීම් එකේ ඉන්න තරුණයෝ ගැන කතා කරනවා. නමුත් අර මේ 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 බල මේ අරගලයේ හිටපු තරුණයෝ බරපතල විදිහට මර්ධනයට ලක් කරනවා. මේ ඒ අයගේ පින්තූර බලබලා එයාගේ විස්කි බෝතලයක් ගත්තා කියනවා, එයාගේ පුටුවේ වාඩි වුණා කියනවා, රෙද්දක අරගෙන ගියා කියනවා, දන් දිනාගේ රෙද්ද හොරකම් කරා කියනවා. දැන් මුන්ට අම්මගේ රෙද්දක් නැති වෙලා තියෙන්නේ. තේරෙනවද? මේ 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 අරගලේ කරපු තරුණයින් අද මර්ධනයට ලක් කරලා
Ranil Wickremesinghe kalpana karana nan mardaneyen meka nawaththanna puluwan kiyala badaginna. Eka maha vihiluwak lokeka kohewat vela ne. Rajaandu samaya ada me wage vartamana manava himikam saha noyukut loka sangvidhana saha sieluma toraturu sieluma me aithivasikam piligatta giyusum walata ekagathave pala karapu prajachantrawadi rajyan tibiyedi meweni mardana kriya marga ganima Ranil Wickremesinghe hitenawa nan me badaginnata me kada wetichcha aarthikayata pratipala daayakai kiyala mama hitanna eka api dannawa bastille hira gedara kaduwa pransa viplavaya kara pansa viplavayata aawa goviyo e goviyo pan illuwa makuma mari antoina kumariya sandulu tale indala ke kaapan kiyala ada api badaginne innakota Ranil Wickremesinghe yanawa Rajinage malagamata yanawa tawa nadeyakut aragena api tare hela dakinawa api tare viruddha wenawa vipaksha hatiyata thin dan api manda poshane gana katha karanakota apada tibunu hondama nidarshane thamai Ethiopia api lokawasi me daruwange manda poshane mawurunge gæpini mawurunge rakta unatave meveni karanawaladi api sangvedi wetcha rata ada apata indiyawa hingannot apata udaw karana api ekak bara ganwa santose api eveni tattukata pat vela thiyena dan balan Ethiopia tibune 8 weni tana api awilla thiyena ita healing 6 weni tana Ethiopia wa hitiye healing covid kale dan mewata uttare kiyai covid kiyala ma karuna kala kiyenawa covid kale hitiye loke manda poshane ihelama tana Ethiopia namuth ohu dan 8 weni tanata bæhala thiyena api 6 weni tanata awilla thiyena meka thamai tatte eka nisa covid kathawa kiyala berenna puluwan kamak naha me aanduwa මේ ව්‍යසනය කරු මං අහන්නේ මේ ලැජ්ජ නැද්ද රාජපක්ෂලට උන් හොරා කයව ඒක ඇත්ත ඒක කවුරුත් දන්නවා ලෝකෙම දන්නවා අපිත් දන්නවා උනුත් දන්නවා උමේ හැම එකක්ම බූවල්ලා වගේ අල්ලගෙන ඉන්නේ නැතුව දැන්වත් චුත වෙලා යන්නේ නැතුව මේ දේශපාලනේ ලැජ්ජ නැතුව පාර්ලිමේන්තු වෙනවා කයිවාරු ගහනවා පොහට්ටුවට තවත් මේ කඩ යන මේ කාලකන්ණි හැටි කරේ මේ රටින් පන්නා දමන දවස වැඩි ඈතක නෙමෙයි ලයිට් බිල ගෙවන්න බෑ වතුර බිල ගෙවන්න බෑ එමනම් මේ ලයිට් බිල ගෙවන්න බැරුව වතුර බිල ගෙවන්න බැරුව මං හිතන්නේ අනාගතේ අර මහත් අපේ පක්ෂයට තියෙන්නේ මේක ලේ හැලීමේ විප්ලවයක් කරා ගමන් නොකර වීම සඳහා ඒ සාමකාමී අරගලයකට එහෙම නැත්නම් අවිහිංසාවාදී අරගලයකට මහත්මා ගාන්දි ඉන්දියාවේ කරපු තාලේ එවැනි අරගලයකට අපි එකසු වෙලා එවැනි අරගලයකට මේ විරෝධතාකරුවන් එකතු කරලා අපි හිතනවා ඉදිරියේදී මේ රටේ ජනතාව සිවිල් නීති කඩන තැනකට එයි ලයිට් බිල නොගෙවයි වතුර බිල නොගෙවයි ගෙවන්න බැරි නිසා වෙන මොකුත් නිසා නේ බදු නොගෙවයි රාජ්‍ය ආදායම අහිමි වෙයි මේ රට කඩාව මේ රට මහා විශාල මහා භයානක විනාශකාරී තත්වයකට පත් වෙන ලකුණු අද පහළ වෙලා ඉවරයි මේක තේරුම් ගන්න බැරි නම් රාජපක්ෂලට වික්‍රමසිංහලට මම හිතන්නේ අපේ රටේ අවාසනාව කියලා මම කල්පනා කරනවා දැන් මිනිස්සු ටික පොඩි චූන් එකක ඉන්නේ මොකද දැන් ගෑස් ටිකක් තියෙනවා QR කෝඩ් එකෙන් හරි තෙල් ටිකක් තියෙනවා ලයිට් කපන එක අඩු වෙලා තියෙනවා හැබැයි මහත්තයෝ මේවා මොනවත් මේ తాවකාලිකව මේවා දුන්නා කියලා චූන් වෙන්න එපා මේවා දීර්ඝ කාලීනව මේ රටේ බහණ්ඩා සේවා සැපීම අකණ්ඩව සහනදාර මිලට ඒ වගේම යහපාලන ආණ්ඩුවේ තෙල් මිල ගත්තා තෙල් මිල රාජපක්ෂ ආණ්ඩුවෙන් බාර ගන්නකොට තිබුණු තෙල් මිලට වඩා අඩු තෙල් මිල දිනසියේ වැඩපිළිවෙල යටතේ අපි ඇති කරලා මමත් එදා කැබිනට් එකේ හිටියා. එතකොට අපිට පුළුවන්කම ලැබුණ ගෝඨාභය රාජපක්ෂ බාර ගන්නකම් ඒ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලේ තිබුණු බඩු මිලට වඩා අඩු තෙල් මිලට වඩා අඩු තෙල් මිල. ඒ කාලේ පොඩ්ඩක් වැඩි වුණා කියලා ගොං කරත්ති කිය. එතකොට මේ මිල සූත්‍රය හදනකොට මංගලට hina වුණා. සහ ඊටම මට මතකයි මම කියනවා මේ එදා දීවරයට තෙල් තිබුණා. දීවරයට අපි මංගල ඇමෙතුමා බොහොම අකමැති මේ අනවශ්‍ය විදියට සහන ආදාර දෙන්න. මේ කියනවා පත්තර මේකේ 2018 6යි 11 භූමිතෙල් ලීටරයක් රුපියල් 70යි. මෙට මැදියන් රජයේ සිට ක්‍රියාත්මකයි මුදල් අමාත්‍යංශයේ එකඟතාවය. මම දීවර ඇමෙතියට මම අරගල කරලා අපි අරගල කරලා අපි ජනාධිපති එක්ක අගමැති එක්ක මුදල් ඇමති එක්ක අරගල කරලා මේ රටේ දීවරෙන්ට මෙන්න දරුවන්ගේ මන්ද පෝෂණය නැතිකරන එක ක්‍රමයක් මේ දීවරයට අවශ්‍ය තෙල් ටික ලබා දීමේ සානාධාර වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි දරුවන්ගේ මන්ද පෝෂණය නැති කරනවා නම් ඒක ප්‍රධානයි ඒ නිසා අපට ඒ දේ එදා කරන්න පුළුවන්කම
ඒ ශක්තිය තිබුණා දේශපාලන හයිය තිබුණා ආණ්ඩුවට හයිය තිබුණා මොකද මේ වගේ මුල්‍ය වංචා කරපු හොරු හිටියේ නැති නිසා ඒ තෙන්ට මුක්කු ගහපු රනිල් වික්‍රමසිංහ කවුරු හරි යනවනම් මම දන්නවා සජබේ සමග ජන බලවේගේ කවුරුවත් ඇමතිකම් වලට සජිත් ප්‍රේමදාස මේතුමා කියනවා වගේ උන් මස් කාලා වීසි කරන කටුලෙව කණ්ඩ යන්නේ නැහැ හැබැයි ගියොත් ඒ අයට ආයේ ගියපු හැටක් දැන් වෙලා තියෙන දේ හැමෝම දන්නවා මොකද එකෙක් කිපි ආපේකේ නුකුව මල්ලි රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියලා. සජිබෙට රැල්ල එනකොට මු මොකද්ද ඒක හොල්ල හොල්ල සර්ප දෙපට ගහගෙන ගියා යන්නේ. දැන් අමාරුයි වැටිලා. දෙද්ද ගැලවිලා. ඒ තමයි ඇත්ත තත්ත්වය. ඔබතුමා හොඳ වාමාංශික ව්‍යාපාරිකයෙක් කෙනෙක් කියනවනේ. දැන් මේ වාමාංශිකින් දෙන්න පක්ෂයක් හදලා දෙනවා. අර ඔබතුමාල එකකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කුමාර වෙල්ගම් මහත්මයා චන්ද්‍රිකා කුමාරතුංග දිනේ එක්කම ඔබද ඉතින් නැත්තේ පැත්තේ ගිහිල්ලා රොබත් දාලා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ චන්ද්‍රිකා මැතිණිය මට කතා කරා එතුමිය සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් භෝජන සංග්‍රහයක් තියෙනවා මටත් එන්න කිව්වා මමත් ගියා මං මට හංගන්න දෙයක් නෑ මං එතුමියට කිව්වා කරුණා කරලා මේ රටේ මේ බලවේගය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක ඔයා එකතු වෙන්න ඔයා එකතු වෙලා මේ මේ ව්‍යාපාරයට ඔයා සහයෝගය දෙන්න කුමාර වෙල්ගම මහත්තයා පක්ෂය හැදුවත් චන්ද්‍රිකා මැඩම් හිටියත් මේ මේ අම්මෝ ආයෙ නම් පිටරට ඉඳලා එනේ උන් මේ දේශපාලනේ නොකරපු උන් මේකකින් කාපු කෑම හයි කන්න නම් බෑ මේ රට ගැන මේ පොළොව ගැන මේ භූමිය ගැන ගොවිය ගැන කම්කරුවා ගැන ශිෂ්‍යයා ගැන මේ රටේ තියෙන මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් ප්‍රාර්ථනා මොනවද කියලා දන්නේ නැති මොන එකෙක් පස්සේවත් අපි යන්නේ නැහැ අපි 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 ඒකයි අපි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ එතුමා දන්නවා මේ රටේ ජනතාව ගැන එතුමා මේ චාරික එතුමාගේ චාරිකාව මේ ලේසිපාසු වැඩක් මේ බොහොම කටුක දුෂ්කර ක්‍රියාවක් සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්නේ ජනතාවත් එක්ක එංගේ හැපි හැපි ජනතාවගේ දුක සොයා බලමින් ලංකාව වටේම හැම ප්‍රදේශයකම ගමන් කරනවා. ඉතින් වෙනි නායකයෙක් එක්ක තමයි අපිට වැඩ කරන්න පුළුවන්. දැන් ඔබතුමා කියන්නේ නැවත පැරෂුට්යක් ගන්නලා බස්සන්න හදන්නේ මේ වෙල්ගම් මහත්තයා. නෑ මට එහෙම කියන්න බෑ. මට අයිඩියා ගන්න නෑනේ. මම ඉතින් ඊතර නෙමෙයිනේ ඉන්නේ. ඔබතුමා ඔබතුමා කිව්වා නිකන් තවත් නම් මේ කොහෙවත් ඉඳලා කවුරු හරි ගනලා දාලා මේක නැති එහෙම ඒ මොන පැරෂුට් ආවත් වැඩක් නැහැ මේක නිකන් ජෙට් එකක් වගේ යනවා සජිත් ප්‍රේමදාස මහත්තයා අඟහරු ලෝකෙට යන්න පුළුවන් තරම් ජවයක් තියෙනවා අද ජනතාව එතුමත් එක්ක ඉන්නවා එතුමට ජනතාව ගැන අවබෝධයක් තියෙනවා ඒක නිසා මේ 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 කොහෙවත් නැති මේ 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 දේවල් වලට පැටලෙන්න අවශ්‍ය නැහැ අපේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් ලොකු ගෞරවයක් ලොකු ඉලක්කයක් හැකියාවක් එතුමට තියෙනවා දැන් මේ දැන් ඒ වෙල්ගම් මහත්තයා ඔයගොල්ලෝගේ යාළුවෝ එක යාළුවෝනේ නැතුව මේ යාළුවෝ මහින්දත් යාළුවානේ මේ රත්තරන් කියලා පිහ එනගන්නේ නේද වෙල්ගම් මහත්මයාත් රත්තරන් වගේ පිහ දැන් එනගන්න බෑ වෙල්ගම් මහත්තයාට කියලා එහෙම කියන්න ඕනේ නැහැ කිසි මොන මහත්තයෙක්වත් මොන නෝන කෙනෙක්වත් අද මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ජනතාවට මේ රට බාර දෙන්න මේ රටේ ජනතාවට සේවයක් කරන්න පුළුවන් මේ රටේ පරිවර්තනයක් කරන්න පුළුවන් නායකයා සජිත් ප්‍රේමදාස. ඔය වෙන කිසිම කෙනෙකුට අලගු තියන්නවත් බෑ. ඔබතුමා හැමදාම ඔගේ මන්ත්‍ර ජප කරලා අපිට මතකයි ඊට පස්සේ පැන්න. මේ පාර කොහෙද පොලේ මම පැන්නේ? ගියහන්කෝ බලන්න පැන්න තැන. මොකද්ද? මොකේද පැන්නේ? යකෝ මහින්දල හොරකම් කරනකොට උන් එක්ක උන්ගේ මූ මස් කනකොට අපි කටුකණ්ඩේ එතන ඉන්නද කියන්නේ? නෑ නෑ මස් කන්නේත් නෑ කටුකණ්ඩේත් නෑ ජනතාවගේ දේ හොරා කාලත් නෑ. කැබිනට් ඇමතිකම් පහක් කරලා තියෙනවා මහා ඇමතිකම කරලා තියෙනවා තේරෙනවද මතක තියාගන්න කිසිම චෝදනාවක් කරන්න බෑ අපට අපි නිර්දෝෂයි අපේ අත් පිරිසිදුයි ඒක නිසා කොහෙවත් පැන්නේ නැහැ මතක තියාගන්න විජේ මුනිසෝච්චා කෙලින් වැඩ කරපු කෙනෙක් මහින්දට බලේ එනවා කියලා දැන තමයි මේ ආපු අයගේ පාර්ලිමේන්තුවේ මහින්දට ඇඟිල්ල දික් කරලා කතා කරේ විජේ මුනිසෝච්චා විතරයි මතක තියාගන්න තේන ඒ අපච්චි මලක් විය ඊට කලින් තේරෙනවද මල්ලි පොඩ්ඩක් ඉන්න ආපු එකට උත්තර දෙනකම් හරිද ඒ නිසා පාර්ලිමේන්තුවේ එදා කතා කරේ ආපු අයගෙන් මදනේ අපි 6 දෙනෙක් 7 දෙනෙක් ආව මම විතරයි රාජපක්ෂලා මූණට තියාගෙන ඇඟිල්ල දික් කරලා කතා කරේ අපි සිරිම මැතිනට සේවය කරා චන්දිකාට සේවය කරා මහින්දට සේවය කරා හැබැයි ඔය එක නායකයෙක්ගෙන්වත් කිසිම උදව්වක් අරගෙන නැහැ අර අරක දීපම් මේක දීපම් අදත් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්වත් සමගි ජන බලවේගයෙන්වත් මේ රටේ ජනතාවගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු නැහැ. එකක් තියෙනවා මේ ඉතිරි ජීවත් වෙන කාලය තුළ ඇහැට දකින්න හිතට ගතට දැනෙන්න මේ රාජපක්ෂලා මේ දේශපාලනයෙන් තුරන් කරලා
මේරට උන්ගෙන් බේරගන්න එක මට දැක්කනම් ඒ ඇති මතක තියාගන්න. මල්ලි පැනලා නැහැ. කොමිස් ගහලා නැහැ. සල්ලි වලට අඩිමාරු කරලා නැහැ මතක තියාගන්න. ඒ කියන්නේ ඔබතුමා ආය සජවේ හර යන්නෙම නැහැ. ඔබතුමා ඉන්නවා මේකේ මේ මගුලටද වෙන තැනකට යන්නේ. මේක හෙටානිද බලයට එනවා. ඔයා මොනවද මේ කතා කරන්නේ මල්ලි? ඒක ඒකම දැන් මේ ඔබතුමා මේ කියනවනේ දැන් මේ යම් විදියක මේ චන්ද්‍රකා කුමාරතුංග මැතිණියලා මේ පැරෂුට් ගෙනයි කියලා. දැන් විමල් වීරවංශ මහත්මයලා මේ නෝට වෙනමම උත්තර සභාව කියලා හදලා වෙනම තරඟ කරන්න තීරණය කළා. අනේ ඉතින් වීරසිංහ මේ මේ විමල්ලා ගැන ගම්මන් පිළිලානේ මේ ආණ්ඩුව බලයටපත් කරේ ගෝඨාභය ගෙනාවේ මොකද්ද අර මහාතිර් මොහොමඩ් කිව්වා ඊළඟට තව තව නම් කියලා මහා ලොකුවට පුම්බලා 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 බැලුම්බෝලේ පිපිරුණාම මොන් කියලා මොන් මොන් හුලං ගහලා තින්නේ මේ බාල බාල බැලුම්බෝලේකට කියලා. ඒ වගේ කතාවක් නේ වැඩක් නැහැ නේ මල්ලි කතා කරලා ඒගොල්ලෝ ගැන ඒගොල්ලොන්ට යන පාරේ යන්න කියන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අදාළතාවයක් නැහැ අද මේ රටේ ජනතාවට මතක තියාගන්න. මේ මෙවුන් තුට්ටුවකට මායින් කරන්නේ. ඔය සෙට් එකම. හරි. අද මේ රටේ ජනතාව යම්කිසි විශ්වාසයක් තියලා තියෙනවා නම් අරගලයේ තරුණ තරුණියන් සහ ඒ වගේ මේ රටේ පොදු ජනතාව ඒ විශ්වාසය තියලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා මම විතරක් නෙවෙයි රට එනුකුලණයෙන් බලන්න ගියාද? අනේ නැහැ. අය යන්නේ මද අසන්න. ගොඩක් උසයි. උසයි උසයි. ඉතිතර චොට්ටයි. හොට්ටු කාරෙන්ට මොකක් තද කරගන්න කියන්න කකුල් දෙක ආස්සේ. එහෙනම් නෙලුම්කුලුණ. වෙන මොනවද කියන්නේ? ඔව් බලන්න යන්න ඕනේ ඒක වෙනම දෙයක් පේනවනේ. තේරෙනාද? හොඳට අග රතට තියෙනවනේ. නේද? ඒක නිසා උන්ටම තද කරගන්න කියන්න කකුල් දෙක ආස්සේ. නැද්ද ඉතින් ඒ දැන් ඒ ඔබතුමාලගේ ආණ්ඩුව කිම්බනේ ඔක පටන් ගත්තා. මගේ ආණ්ඩුව. මගේ ආණ්ඩුව ඉන්නකොට කොච්චර දේවල් කරාද? සිරිපාද ගැසට් කරා මම දන්නෙත් නෑ. වනජීවියකට තිබුණේ. ඉස්සර ගන්ටාරය ගහනකොට සත්තු දුහන්නේ. අනාදිමත් කාලයක් තිස්සේ. ඒ හඬ පුරුදු වෙලා තිබුණා. මට වනජීවී නිලධාරී කිව්වා සර් දැන් ගන්ටාරය ගහනකොට සත්තු දුහනවා කව බය වෙලා. තේරෙනාද? දොළොස්මයි පහන ගන්ටාරේ. තේරෙනාද? අලි ටික හොරකම් කර අලි පොත හංගලා මම හෙලි කර අලි පස් දෙනෙක් ඇල්ලුවා. නඩුකාරයේ ගියලියකුත් ඇල්ලුවා. මතක තියාගන්න. දැන් ඉන්නේ කෙනෙක්? ඔව් තියෙනවා. පොඩ්ඩක් විශ්වාසවී යන්න නෑ. සරියන්නේ. එන ඇද්ද? ඕරයිට් ඇට්. දුකක් හිතෙනවද නිකන් සතුටක් හිතෙනවද නිකන් දැක්කා මිනිස්සු සමහර බලන්න ගියා කට්ටිය කියනවා අපිට ආඩම්බරයක් හිතෙනවා ලංකාව ගැන ඔහොම හිත කියනවා සමහරු ගියාම අනේ ඇත්ත ආඩම්බරයක් හිතෙනවා නේද ඔහොමයි ඉන්නවනේ නාමල් බේබිට බැසිල් දැක්කම මොළහත කිව්වා නේද රටට මෙහෙණහත ගැහුවා මිනිහා මුදල් ලැබෙතිකම ගත්තට පස්සේ එතකොට නාමල් බේබිට මහින්ද රාජපක්ෂට ශෂීන්ද්‍ර රාජපක්ෂට අම්මෝ දැක්කම නේද ආදරේ ලස්සන රුව ඔව ගැන කතා කරා මිනිස්සු තාමත් එහෙම බයියෝ ඉන්නවා ඒක නිසා ඒ බයියෝ මං හිතන්නේ ඒ බයියොත් දැන් අර පරණ ගොනා විකුණලා මට හිතෙන විදියට ඒගොල්ලොත් වෙනස් වෙමින් පවතිනවා අපි වෙනස් වුණා නම් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රජාහිතිය නැති සිරිමා බණ්ඩාරනායක මැතිණිය අරගෙන ඇවිල්ලා එයා අගමැති කරලා දුව ජනාධිපති කරලා ওই මහින්දල විරුද්ධ වෙනකොට චන්ද්‍රිකා රටේ ඉඳලා ගෙන්නලා අපේ ආසන වලින් අපි දීලා අපි රාජ අපි ආණ්ඩු හතරක් හදලා තියෙනවා තේරෙනවද අපි මහින්දට දෙසරයක් නිකන් නෙමෙයි වැඩ කරේ ගෝඨාභය හිටියේ නැහැ බැසිල් හිටියේ නැහැ අපි අපේ ගෙවල් විකුණලා වාහන විකුණලා අපි මහින්දට වීදම් කරේ මම දන්නවනේ රාජපක්ෂලාගේ පර්ස් එක නැහැනේ අනුන්ගේ පර්ස් එක තමයි ඒගොල්ලන්ගේ පර්ස් එක තේරෙනාද ඔබතුමාම කියනවා විදේශ වලින් ගෙනල්ලා මේ චන්ද්‍රගමතිනිය පත් කරගත්තා මොකද ඔව් ඉතින් ඒක තමයි කිව්වේ මහත්තයෝ ඒ ගොනා වික්කා කියලා මොඩක් ඉන්නකෝ ඒ ගොනා වික්කා කියලා කිව්වේ ඒක තමයි හරිද අපි මෙහෙම කරා නම් අපි කියන්නේ අනිත් පාක්ෂිකයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොට්ටුවයට කරුණා කරලා මේ මේකට මේ සමගි ජන බලවේගයකට සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙන මල්ලි මේ ප්‍රශ්න අහනකොට නිකන් මේ ලාමක ටින්ටින් ප්‍රශ්න අහන්නත් එපා පුතේ හොඳේ හරිද මේ හිටපු මහින්ද රාජපක්ෂ විදේශකින් ගෙනාපු චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙන්නම රජකලා දෙන්නම ඔබතුමාලා ජනාධිපතිවරු කළා එතකොට දැන් එහෙමනම් දැන් දෙන්නම වැරදිනේ ඉතින් වැරදි නම් උන්ගේ මෙලිලා ගින්නද කියන්නේ ඔයා තේරෙනාද මේක අහන්න මල්ලි ආගම් තිබුණා 62ක් ඉන්දියාවේ. අජිත කේස කම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල, නිගණ්ඨනාත පුත්ත, සංජේ බිලියට්ටි පුත්ත, තපස්සු බල්ලුක මේ ආදි වශයෙන් ආගම් 62ක් තිබුණා. සිදුවත් කුමාරයා සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරපු බෝධිසත්වයා ඔය 62ේම අයගෙන් යම් යම් දේවල් ඉගෙන ගත්තා. නැත්තම් මේ එතකොට ජෛන ආගම තිබුණා,
නිගණ්ඨ ආගම තිබුණා. ඔය 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 ආගම් වල හදලා තිබුණා මේ බුදුහාමුදුරුවෝත් කරේ ගියර් බොක්ස් එකයි කරා විතරයි නිවනට යන්න. තේරෙනවද? අනිත් ඒවා හදලා තිබුණේ. තේරෙනවද? ඒක නිසා මේ මිනිස්සෙක් ජීවත් වෙනවා කියන්නේ ඔහුගේ චාරිකාව. ඒ චාරිකාවේදී මිනිස්සුන්ට සිතක් සාන්තියක් කරන්න කොතනද තියෙන්නේ පුළුවන්කම තියෙන්නේ එතන තමයි එයාගේ වාසස්ථාන වෙන්න ඕනේ. හරි එනං ඈ. ශ්‍රීලංකා නිදහස් පක්ෂ දැන් අර එකක මේ රෝණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා කියනවා අපි විනය ක්‍රියා මල් ගන්නවා කියලා. නමුත් දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා එහෙම අපි තාම තීරණය කරලා දැන් මේ වගේ දැන් දැන් ප්‍රතිමාල තියෙන ඒ මම මේ මල්ලි අලුත් ගේකට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ පරණ කුලියට හිටපු ගෙවල් වල ටොයිලට් ගන්න අහන්න එපා. හරිද? කුලියට හිටපු ගෙවල් වල ටොයිලට් ගන්න අහන්න එපා. ඔව් ඔව් කියන්නේ. පිළ වතුර බිලේ වැඩි වෙලා ආවේ නැද්ද? අපොයි මොකද නැත්තේ? වැඩි වෙලා ඇවිල්ලා තියෙන මගේත් ලයිට් කපලාද කොහෙද? අයිම වත්තේද කොහෙද? පන්සල් වල මේ ආමුද්‍රෝ පොවදාන ලයිට් නිමන්නේ. ස්වාමීන් වහන්සේලා පටන් ගන්නවා මේ වැඩේ. මේ සිවිල් නීති කඩන එක ස්වාමීන් වහන්සේලා පටන් ගන්නවා. පූජකයෝ පටන් ගන්නවා. මට කිඹුල පිටියේ පල්ලියේ පිටිපස්සේ මම මගේ ගේ තියෙන්නේ පල්ලියේ උදේ දේශනාවේදී ඒ පූජකතුමා කිව්වා මේ වගේ ලයිට් බිලක් ඇවිල්ලා තියෙන කල ආණ්ඩුවට මේවා ගෙවන්න බෑ කියන එක හැම තැනම මේ දුප්පත් මිනිස්සුගේ තත්ත්වය ගැන ව්‍යාපාරිකයින්ගේ තත්ත්වය ගැන කර්මාන්තවල ඉතින් කොහොමද මේ රට මෙහෙම දුවන්නේ මේ IMF එක තියා මොක කිව්වත් මේවා වැඩි කරන ක්‍රමයක් මේ වගේ නාස්තිය දූෂණය වංචාව නැති කරලා යම් කිසි ට්‍රැක් එකකට මේක දාන්න දැන්වත් ලෑස්ති කරන්න එපා. මේකට අලුත් මිනිහෙක් එන්න ඕනේ. අලුත් නායකයෙක් එන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජාත්‍යන්තර පිළිගැනීම. IMF එක පිළිගන්නේ, World Food Organization එක පිළිගන්නේ නේද? Save the Children පිළිගන්නේ, මේ ළමා ආරක්ෂණ මේවා පිළිගන්නේ අලුත් නායකයෙක්, අලුත් පක්ෂයක්, අලුත් වැඩපිළිවෙළක්. දැන් මේක ලදරු පක්ෂයක්. මේක මේ පක්ෂයේ මේ ඉන්න කට්ටිය UNP එක කඩාගෙන ආපු කැලලක් විතරක් ඉඳලා බෑ මේකට හොඳ ශ්‍රී ලංකාකාරයෝ එන්න ඕනේ හොඳ පෝටුකාරයෝ එන්න ඕනේ අපි එතන ඉන්නවා ඒ වගේ හොඳ මිනිස්සු ටික මේකට එකතු වෙන්න ඕනේ හොඳ මිනිස්සු එකතු වෙලා ඒ වගේම තරුණයෝ එන්න ඕනේ තරුණියෝ එන්න ඕනේ අලුත් තරුණියෝ ඒ නිසා මේ ඒ වගේම තමයි ඒ අයත් මතක තියාගන්න ඕනේ මේ පොලිටිකල් කරනකොට කලටි පොල් විතරක් නේ වේලිච්ච පොල් වලත් හොඳ තෙල් තියෙනවා කියලා නේද reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය